තවත් ඡන්ද ප්‍රතිපලයක්. තවත් ඡන්ද ප්‍රතිපලයක් වෙත ඔබේ අවධානය යොමු කරන්න සූදානම් උතුරු පළාත යාපනය දිස්ත්‍රික්කයේ අරියන් නේත්‍රම් පාක්ෂික සෙල්වම් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7494යි. ප්‍රතිශතික වටිනාකම 30.23. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7080යි. ප්‍රතිශතයක් ලෙස 28.56ක්. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 7058යි. ප්‍රතිශතයක් ලෙස 28.48ක්. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2186යි. ප්‍රතිශතයක් ලෙස 28.82ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව උතුරු පළාත යාපනයේ දිස්ත්‍රික්කයේ ආර්ය නේත්‍රම් පාකිසෙල්වම් මහතා ඡන්ද 7494ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනවා. ඒ වගේම උතුරු පළාත යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ උතුරු පළාත යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අපට ලැබී තිබෙන්නේ ආර්ය නේත්‍රන් පාක්කේ සෙල්වම් මහතා ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 7494ක්. එය ප්‍රතිශතයක් ලෙස 30.23ක් ලෙසයි සටහන් වන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා දෙවන ස්ථානයේ හිමි කරගන්නවා ඡන්ද 7080ක් ලබා ගනිමින්. එතකම සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 7058ක්. එය ප්‍රතිශතයක් ලෙස 28.48ක් ලෙස සටහන් වෙනවා. අනුර කුමාර දිසානායක මහතා සිව්වන ස්ථානයේ පසුවනවා ඡන්ද 2186ක් ලබා ගනිමින්. එය ප්‍රතිශතයක් ලෙස 28.82ක් ලෙසයි සටහන් වන්නේ. මේ යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනයේ ඡන්ද බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අප වෙත ලැබී තිබෙනවා. අපි බලමු සංසන්දනාත්මකව 2019 දී කොහොමද එය ඡන්ද ප්‍රතිශතයන් වෙනස් වී තිබෙන ආකාරය කියලා. 85.51ක් ලබාගත් සජි ප්‍රේමදාස මහතා තමයි 2019 දී ජයග්‍රහණය කර තිබුණේ යාපන දිස්ත්‍රික්කයේ යාපනයේ ඡන්ද බල ප්‍රදේශය. ඒ දෙවන ස්ථානයට පත් වුණේ 6.65ක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා. තුන ස්ථානයට පත් වුණේ අනුර කුමාර දිසානායක මහතා 0.39ක ප්‍රතිඵලයක් ලබා ගනිමින්. 2024 දී එය ජයග්‍රහණය කොට අරිනේන්ද්‍රන් මහතා 30.23ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්, අනුර කුමාර දිසානායක මහතා එහි සිවුන ස්ථානයට තමයි පත් වුණේ 8.82ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. වේගවත්ම ඉන්ටර්නෙට් පුළුල්තම ආවරණය SLT මොබිටෙල් එකම එක සබඳියාව.